අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල රවි පරදා රුවන් එජාප නියෝජ්‍ය නායකත්වය පැහැරගනි කොරෝනා මරණ ලැයිස්තුවේ 13 පෙනියා සනිටුහන් වේ කංජිපානි බෙලේ සුදා පොඩිලැසි තාරක ඉල්ලි මුකුත්ම එපා කියා හිරබත්ම කයි කුඩු කෙරුමන් රැසක් කොටු වෙද්දී ලඩියා කුඩු සල්ලි වලින් ගත්ත බසුත් හමු වෙයි රට ඉදිරියට ගෙන යන සැලසුමුත් ප්‍රතිපත්ති හදන්න ජනපති වියත්මකින් සහාය ඉල්ලයි කොළඹ තදබදය නවත්වන මන්තිරුවේ නීතිය අකුරටම ක්‍රියාත්මකයි හදන ජපානයටත් වැඩිය විකිනෙන ලංකාවේ වාහනයක මිල පාලක පක්ෂී නායකත්වයටපත් සුබාට ජපාන අගමැතිකමත් හිමිවන ලකුණු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාම තබා ගනිමින් නියෝජ්‍ය නායකත්වය රුවන් විජේවර්ධන මහතාට ලබා දීමට අද රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා නියෝජ්‍ය නායකත්වය පිළිබඳ රහස් ඡන්දයට රුවන් විජේවර්ධන මහතාට අමතරව රවි කරුණානායක මහතාද ඉදිරිපත් වී තිබෙනවා එහිදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28 කුත් රවි කරුණානායක මහතාට ඡන්ද 10 කුත් ලැබුණු බවයි වාර්තා වන්නේ පසුගිය මහමැතිවරණ පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධින් අරුබුද රැසක් හට ගැනුණා මහමැතිවරණින් හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේටත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ නමක් යෝජනා කොට නැහැ එවැනි පසුබිමක කිහිප වතාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්ුණත් අවසන් තීන්දුවකට එළඹීමට නොහැකිවයි එම රැස්වීම අවසන් වුණේ අද පසුරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්ුණේ මෙම ගැටලු निराකරණය කර ගැනීම අරමුණින් पक्ष नियोज्य नायक कम हर अनिकुत गेटलू निराकरणेट अदुरस्सु कृत्याधिकारी मंडलेट नोहक्की बीती बेनवा मैं साजिद प्रेमदास मैतेतुवा पाक्षिन इवत्तुनम पास्से नियोज्य नायक दूरे हिस्सला तिब्बे ति नायक तुमाट अश्विन बहा नियोज्य नायक केनेक तोरगाने नतुवा मोकद कृत्याधिकारी मंडल रस्वीम एको नायक तुमा मुलासने गन्नो नत्त नियोज्य नायक तुमा मुलासने गन्नोने මෙරට 13 වන කොවිඩ් 19 මරණය අද පස්වරුවේ වාර්තා වුණා. වයසවරුදු 60ක නැවියෙකුයි කොරෝනා ආසාදනයේ වෙමින් මෙලෙස මරණයට පත්පුණේ. බහරේන් හි සිට පැමිණි ඔහු නිරෝධායනිට ලක්වමින් සිටියේදී කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වුම් කර තිබෙනවා. යනු ඔහු හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 9 වනතයි. කොරෝනා රෝගීට ප්‍රතිකාර ලැබමින් සිටි මෙම් පුද්ගලයා මරණයට ආසන්නතම හේතු වශයෙන් සඳහන් වැත්තේ හෘද ආබාධයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මෙතර ඊයේ දින තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3235ක්. එන් 3005 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. 217 දිනක තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් බූස් සබන්ධනාගාරයේ විශේෂ අංශයේ රැඳවුවන් පිරිසක් දින පහක් පුරා පැවතු ආහාර වර්ජනය අද ඔවුන් විසින්ම අවසන් කළා. 45 දිනකුගෙන් ඇරඹුණු ආහාර වර්ජනය දිනෙන් දින අඩුවි මෙසේයි අද අවසන් වුණේ. मे अत्र आरक्षक हेतुन एतलु करुणु किहिप्याक पिलिबंद ओउन कल इल्लीम किसी सेत इटुकल नुहेकी बवाई माध्य हमुवाक पवत्तुमिन बंदरागार कोमसारिस जनरल तुषार उपुल्देने महता अद अवधारने कले मद्रव्य भावितिय सहा जांगम दुरकतन मकिन रेनवियन सिदुकरन जावारां पालनेट नवीन ताक्षनिक उपकन योदाकन्ना बवद कोमसारिस वर्या एहिदी प्रकाश कला බූස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රඳවියන් අද දින ඔවුන් විසින් සිදු කරගෙන ගියපු ආහාර වර්ජනය අවසන් කරා විශේෂයෙන් ඒගොල්ලන්ගේ ඉල්ලීම් තිබුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි අරගෙන තිබ්බ පියවරල් සම්බන්ධයෙන් වන ඉල්ලීම් ඉතින් ඒවා අපිට කිසිසේත් ඉටු කිරීමට හැකියාවක් තිබෙන්නේ නැහැ ජංගම දුරකතන මත්ද්‍රව්‍ය වැනි මේ බන්ධනාගාර තුළට ඇතුළත් වෙන තහනම් ද්‍රව්‍ය අපි විශාල ලෙස පාලනය කරලා තිනවා මේ වෙන විට ජංගම දුරකතන වලින් බාහිර සමාජයට කරන බලපෑම් විශාල වශයෙන් අඩු වෙලා තිනවා
විශේෂයෙන් මම කියන්න ඕනේ සමාජයේ පුරවැසියන්ට මොකද මේ දවස්වල මත්ද්‍රව්‍ය භාවිතය විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා මම හිතන ඔබගේ සහෝදරයා සහෝදරිය ඒ වගේම පවුලේ අය යම්කිසි ආකාරයෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හෝ මත්ද්‍රව්‍ය භාවිතයට හෝ පෙළඹිලා ඉන්නවා නම් ඒගොල්ලන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්තම නීති ක්‍රියාත්මක කරන අංශ වෙත ලබා දෙන්න ලබා දීලා ජාවාරම් කරනවා නම් හෝ යම්කිසි අකටයුතුකම් කරනවා නම් බන්ධනාගාරය තුල ඉඳගෙන අපි දුරකථන අංකයක් ලබා දීලා තියෙනවා ඒ දුරකථන අංකය සඳහන් කරන්නම් 01 1 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
වෙත එක්ව සිටීම විශේෂත්වයක්. රැඳවුවන් හමුවීමට පැමිණෙන ඥාතීන් පරීක්ෂා නොකරන ලෙසත් දුරකථන ඇමතුම් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසත් ඇතුළු ඉටු කළ නොහැකි ඉල්ලීම් මෙම ආහාර වර්ජණයට හේතු වී තිබුණා. බන්ධනාගාරය තුල කුමන්ත්‍රණය කරමින් ආරම්භයේදී රැඳවුවන් 45 දෙනෙකු මීට එක් කර ගැනීමට අපරාධකරුවන් සමත් වී සිටියත් දිනෙන් දින සංඛ්‍යාව අඩු වෙමින් එය ව්‍යර්ථ වුණා. මේ වර්ජණය ගැන දින දෙකකට කලින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මාධ්‍යට කිව්වේ මේ විදිහට. දවස් දෙකක් තුනක් යනකොට බඩගින්න වැඩි වෙනකොට මොකක් හරි හේතුවක් අරගෙන කවුරු හරි දෙන ෆෘට් ජූස් එකක් බීලා නැත්නම් තැමිලි වතුර වීදුරුවක් දිබිලා නැකිනවා. මේකෙච්චර සැලකිය යුත්තේ නැමේ. ඒ අයට කැම තියෙනවා වැරද්ද කරනවා නම් කොයි වැරදිකාරයාට අත් වෙන්න එකම ඉරණමයි. මද්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහි රජයගෙන යන දැඩි ක්‍රියාමාර්ග අඩපණ කිරීම මෙම ආහාර වර්ජනයේ යටි අරමුණ වූ බව ඉතා පැහැදිලියි. ඉල්ලීම් ඉටු නොවුනත් වර්ජනය අවසන් කිරීම තුලින් ඊට තවදුරටත් සාක්ෂි අවශ්‍ය නැහැ. බන්ධනාගාර ගතව ආහාර වර්ජනයේ නිරතව සිටි අපරාධ කරුවන්ගේ වත්කම් පරීක්ෂා කිරීමෙන් මද්ද්‍රව්‍ය ජාවාරමෙන් ඔවුන් කොතරම් මුදලක් උපයා ඇද්ද යන්න මනාව සනාථ වෙනවා. දහස් ගණනක් තරුණ පරපුර කුඩ්ඩන් බවට පත්කොට මෙම අපරාධ කරුවන් මෙසේ මුදල් උපයා ගත්තා. තවත් පිරිසක් නිරපරාදේ මිනිසුන් මරා දමමින් කාලයක් පුරා මුදල් උපයා ගත්තා. බන්ධනාගාරගතව සිටින විටත් බොහෝ අපරාධකරුවන් සිදු කළේ අපරාධ මෙහෙයවීමමයි. එම වැඩපිළිවෙල අඩපණ වීම ආහාර වර්ජනයට හේතු වූ බව ඉතා පැහැදිලියි. ඔවුන් ආහාර නොගෙන සිටියේ දින 5ක් පමණයි. ඔවුන් කළ අපරාධවලින් කඳුළු බොන දහස් ගණනක් දෙමව්පියන්, පියවරුන් අහිමි දරුවන්, බිරින්දෑවරුන් ජීවිත කාලයම නොකා නොබී දුක් විඳිමින් විඳවමින් සිටිනවා. එනිසාම අනාගත මව්බිම ඉල්ලා සිටින්නේ අපරාධකරුවන් සහ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අයිතිවාසිකම් වලට පෙර සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත රටකුයි. මද්ද්‍රව්‍ය හා පාතාල මාපියා කරුවන්ගේ කූට කුමන්ත්‍රණ වලට හසු නොවි මතින් හා පාතාලයෙන් නිදහස් රටක් තුල අනාගත පරපුර සුරක්ෂිත කිරීමට සියලු ක්‍රියාමාර්ග නොබියව ගන්නා ලෙස රජයට අප බල කරන්නේ කෝටි 2කට අධික මෙරට පුරවැසියන්ගේ එකම අපේක්ෂාව එය බැවින්. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ලඩියා නැමැත්තාට අයත් සුකොපබෝගී බස් රථ දෙකක් අත්අඩංගුවට ගත්තා. ආමි කමල් නැමැති අපරාධකරුවා හා අන්නාසිවත්තේ අමිල නැමැත්තාගේ සහායකයෙක්ද හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවට ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන දිනමුල්ල කංකානම්ලාගේ චතුරංග හෙවත් ලඩියා නැමැත්තාට අයත් සුකොපබෝගී බස් රථ දෙකක් සහ තවත් බස් රථයක් අත්අඩංගුවට ගැනුණා. එම රථවල වටිනාකම රුපියල් 1,50,00,000ක්. මෙම බස් රථවලින් ලැබෙන ආදායම ලඩියාගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවටයි හෙළිව තිබෙන්නේ. සැකකරුවන් 3 දෙනෙකුද මේ සමග අත්අඩංගුවට ගැනුණා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන අන්නාසිවත්තේ අමිල නැමැත්තාගේ සහායකයෙකු මද්‍රව්‍ය සමග මීගොඩදී අත්අඩංගුවට ගැනුණා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක්ද සොයා ගැනුණා. අන්නාසිවත්තේ අමිලට අයත් මෙම මද්‍රව්‍ය රැගෙන වෙත් තිබුණේ පුංචි බුරැල්ලේ සිට බවයි සැකකරු හෙළි කර තිබෙන්නේ.
කමල් අරුණශාන්ත හේවත් ආමි කමල් නැමැත්තා මෙහෙම වූ හෙරොයින් ජාවාරමක් හෙලිකර ගැනීමට වැලිපැන්න පොලිසිය සමත් වුණා. හෙරොයින් පානය කරමින් සිටියේදී හමුදා නිලැඳුම් සහ හෙරොයින් සමග ඔහුද අත්අඩංගුවට ගැනුණා. ආමි කමල් නැමැත්තා ගිනි අවිචෝදනාවක් මත හමුදාසේ වේන් පහ කළ අයෙකු වනවා. පියෙකු සහ පුතෙකු මෙම හෙරොයින් ජාවාරම සිදු කර ඇති අතර පුත්‍රයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. රජයේ ඉදිරි ගමනට සහාය වන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වියත්මග සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග ඉදිරියේ ඇති බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. මේ අතර නව මහා අධිකරණ මිනිසුරු වරුන් 12 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. ව්‍යත්මක සභාපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සාමාජිකයන් ප්‍රථම වරට ඊයේ හමු වුණා. එතුල් කෝට්ටේ ව්‍යත්මක කාර්යාලයේදී සියලු ජන කොටස් ආර්ථික හා සමාජීය වශයෙන් නගා සිටීමට ප්‍රමුඛතාවය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබෙනවා. එම අරමුණ ජය ගැනීමට දායක විය හැකි ආකාරය ජනාධිපතිතුමන් ව්‍යත්මක විධායක සභාපති පෙන්වා දුන්නා. උපකමිටු සකස් කර යෝජනා හා සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මඟ පෙන්විය හැකි. ඇමතිවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවන්හිදී උපදෙස් දෙමින් සහාය විය හැකි බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ප්‍රාදේශීය මට්ටමින් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාවද ජනාධිපතිතුමා අවධාරණය කළා. විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කිරීම පරිදි නව සමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රාජ්‍ය අමාත්‍යවරුන් වෙන අජිත් නිවාඩ් කබ්‍රල්, ආචාර්ය නාලක ගොඩහේවා, සරත් වීරසේකර, විශේෂඥ වෛද්‍ය සීතා අරඹපුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිතුමා නැතින් සිදු කෙරුණේ ජනාධිපතිගේ ලේකම් කාර්යාලයේදී. දිසා විනිසුරුවරුන් 6 දෙනෙකු අතිරේක දිසා විනිසුරුවරයෙකු ප්‍රධාන මහේස්ත්‍රාත්වරියක මහේස්ත්‍රාත්වරුන් 2 දෙනෙකු සහ අධිනීතිඥවරුන් 2 දෙනෙකු මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කෙරුණා. ඒ අනුව W.A. පෙරේරා මහතා, C. මීකුට මහත්මිය, A.I.K. රණවීර, K.S.L. ජයරත්න, R.S.A. දිසානායක, W.M.M. තල්කොඩපිටිය, කුමාරි දෑල, H.S. පොණ්ණම්පෙරුම, S.I. කාලිංගවංශ, D.A. ආරපතිරණ, N.T. වික්‍රමසේකර සහ A.J.U.S.N.K. සෙනවිරත්න යන මහත්ම මහත්මීන් මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්තා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් කළ පාර්ලිමේන්තු නියෝජිත කමිටුව අද රැස්ුණා. ඒ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ ගම්මන්පිල, අලිසබ්‍රි, නිමල් ශ්‍රීපාද සිල්වා, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්, ඩිලාන් පෙරේරා, පේමනාත් සී දොලවත්ත, එස් වියලේන්ද්‍රන් යන මැති ඇමතිවරුන්ගෙන් එම කමිටුව සමන්විතයි. මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් දක්වූ අදහස් කිහිපයක් දැන් සමගි ජන බලවේගය මේ 19 රැක ගැනීම සඳහා වූ ජනතා ව්‍යාපාරයකුත් ආරම්භ කරලා තිබෙනවා. 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තාක්ෂණික වශයෙන් තිබෙන බව අපි පිළිගන්නවා. අපි කළ යුත්තේ කුමක්ද? 19 වෙනි සංශෝධනය ශක්තිමත් කරන්න එවැනි තාක්ෂණික අඩුපාඩුකම් සකස් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ආරම්භ කිරීම විනා 20 වෙනි සංශෝධනය ගැනල්ලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ යටපත් කිරීම නෙවෙයි. 19 හරහා සිදු වුණේ විධායක ජනාධිපතිවරයා සහ ඒ බලය පැවරිච්ච අගමැතිවරයා ඒකාධිපති විවරයෙන් කටයුතු කිරීමයි. ඒ වෙලාවේ නිහඬව හිටපු අය, ඒ ආණ්ඩුවේ ඉඳලා සැලසුම් හදපු අය අද විශ්වගෙන ප්‍රශ්න කරනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිලා බලන්න 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ අරගෙන ඉද්දී එයාලා ඒ ප්‍රශ්න කිරීම සිදු කරාද කියන කාරණාව. මේ ස්වාධීන කොමිෂන් සම්බන්ධයෙන් තීන්දුව తీරන නැත්තම් ක්‍රමවේදේ වෙනස් කිරීම මේ සංශෝධනය තුළ වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අපේ අවධානය යොමු කරලා තියෙන්නේ කමිටුවක් අපි පිටවලා තියෙනවා මේ ස්වාධීන ආයතන වලට සිදුවෙන බලපෑම ගැන අධ්‍යයනය කරන්න. නැත්තම් ජනාධිපතිවරයාට නැති වූ ඒ කප්පාද වූ බලය නැවත ලබා දී මේක ආරක්ෂිත රටක් බවට පත් කර ගැනීමට විසිවන ව්‍යවස්ථාව වැදගත් වේ කියන එක මා විශ්වාස කරනවා.
ජනාධිපති කමිටු එක කමිටුවයි අගමැති තව කමිටුවයි එතකොට තව තව පක්ෂවල තව තව කමිටු දානවා යකෝ මේ ව්‍යවස්ථාව හැදුවේ කවුද ජනතාවාදීව හිතලා මේ අලුත් සංශෝධනය ලියනවද එහෙම නැත්නම් මේ 20 දැන් අකුල ගන්න සූදානම්ද ඒ 19 ගෙනාපු රජය අතිශය අසාර්ථක රජයක් බවටපත් ස්වාධීන කියපු කිසිම දෙයක් ස්වාධීනව සිද්ධ වුණේ නැහැ රටට හොඳක් කියලා කරපු සංශෝධන රටට කිසිම හොඳක් වුණේ නැතිනම් ඒ රජය අන්ත පරාජයක් ලබලා ගෙදර ගියා ඒක ඊටාම පැහැදිලි 19 හේතු කොටගෙන තමයි රජය ගෙදර ගිහිල්ලා තියෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ රට අස්ථාවර කරපු රාජ්‍ය අස්ථාවර කරපු ව්‍යවස්ථා සංශෝධනයක් එය මුළුමනින් ආපස්සට හැරවිය යුතුයි කියන ස්ථාවරය තමයි අපි සිටින්නේ. දැන් මේ 20 වෙන සංශෝධනය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආරම්භය පමණයි. අවසානය නෙවෙයි. අපි විශ්වාස කරනවා ඉතාමත් ඉක්මනින් විසඳිය යුතු යම් යම් ප්‍රශ්න තිබෙනවා. ඒවා දීර්ඝ කාලයක් කල් දමන්නට පුළුවන් කමක් නැහැ. වර්තමාන ව්‍යවස්ථාව ජයත් ජයවදන යුගයේ හැදුවේ අවුරුදු 42කට පෙර. ඉන්පසු අපේ සමාජයේ විවිධ අයුරින් වෙනස් වෙලා තියෙනවා. අද වර්තමාන යුගයට වර්තමාන සමාජයට ගැලපෙන පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සකස් කළ යුතුයි. නැවත ආරම්භමු මහමග විනයමයෙන් මන්තිරු නීතිය අද සිට ජලීය ක්‍රියාත්මක කෙරුණා. ඒ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන්. මේ පිළිබඳ ඇතෙමුන් යහපත් ප්‍රතිචාරයක් දක්වද්දී තවත් පිරිසක් ඊට දැක්වුවේ විරෝධයක්. ඒ පිළිබඳ මේ වර්තාව අප නියෝජිත නිමේෂ චමත් සංකල්පගේ. අපි හැමෝම සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරනවා. හැබැයි මේ සිස්ටම් එක චේන්ජ් කරන්න පාර්ලිමේන්තුවට විතරක් පුළුවන් කමක් නැහැ. පොලිසියට විතරක් පුළුවන් කමක් නැහැ. ඒ වගකීමෙන් වැඩි කොටසක් රටේ මහජනතාව විදිහට අපිට තියෙනවා. අන්න ඒ වගකීම ඉෂ්ට කරන්න තවත් පියවරක් අද ඉඳන් අපිට තියන්න පුළුවන්. අද ඉඳන් මන්තිරු නීතිය නිවැරදිවම හරියටම ක්‍රියාත්මක වෙනවා. මේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දීම ඔබෙත් මගෙත් වගකීමක්. බේස්ලයින් මාර්ගයේ නව කැලණි පාලමේ සිට ඔරුගොඩවත්ත දෙමටගොඩ බොරැල්ල නාරාහෙන් පිට හරහා හයිලෙවල් බේස්ලයින් හන්දිය දක්වා මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දුව හන්දියේ සිට රාජගිරිය ගුවන් පාලම ආයුර්වේද හන්දිය ඩීඑස් සිරනායක හන්දිය හෝටන් වටරවුම පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වාද මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. ගාලුපාර විලියම් මන්සන්දියේ සිට ඩික්මන් පාර හන්දිය බම්බලපිටිය කොල්ලුපිටිය ගාලු මෝදර වටරවුම NSA වටරවුම දක්වා වන මාර්ගයේද මන්තිරු නීතිය ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුලා විද්‍යාලය අසල සිට හයිලෙවල් බේස්ලයින් හන්දිය පාක් පාර හන්දිය තිමිරිගස් යාය හන්දිය තුම්මුල්ල වටරවුම ග්ලාස් හවුස් හන්දිය පුස්තකාල හන්දිය සහ පිත්තල හන්දිය දක්වාද මන්තිරු නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මුලස්ථානයේ සඳහන් කළේ. අද දවසේදී මන්තිරු නීතිය කඩකළ පුද්ගලයන්ට පොලිසිය මෙලෙස අවවාද කළා. හරියට මාර්ග නීති ක්‍රියාත්මක කරලා යන්න පාර. ඉතරයි අපිට ඕන. ඊළඟ දවසේ ඔයාව නියෙද. හරි. ආයෙන්න එපා. මේ වැඩේ කරන්න එපා. කොහොම අමාරුවේ මේ ඔයාලට යන්න පාර හදලා දෙන්නේ. ඔයාලා වගේ රියදුරු 10 දෙනෙක් ආපුවාම නිකම්ම බ්ලොක් එක. ඉතින් මාර්ග නීති පිළිපදින්න ඕනේ කට්ටිය හරියට. මෙහෙම දිගටම ක්‍රියාත්මක වුණා නම් හොඳයි. මන්තිරු නීතිය පටන් ගන්න විතරක් අපි වැඩි වගේ නේ. වැඩි වැඩි. අද ගොඩක් වැඩි. යන්න අමාරු. ඒක රට මේ වගේ දිනුවක් වෙනවා කියන්නේ අපිට සතුටුයි ඇත්තටම නේ. පිට රටවල වල කොච්චර ලස්සන දැනවද වාහන. මෙලයි මාතක ඉන්නවා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු තෙන්නකෝන් මහතා. මම ඔබතුමන් දැනගන්න කැමති රජයේ පැත්තෙන් ලැබෙන සහයෝගය කොහොමද සහ අපේ රටේ ජනතාවගෙන් ලැබෙන සහයෝගය කොහොමද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න? අතිගරු ජනාධිපතිතුමාගේ විනයගරුක රටක් පිළිබඳව තේමා වැටෙත් තමයි අද දවසේ මහමග විනය නැවත ආරම්භ වුණ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙන විශේෂයෙන්ම අදත් හෙටත් අනිද්දාත් කියන දවස් තුනේම ආජනතා දැනුවත් කිරීම වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කිසි කෙනෙකුට දඩ ගහන්න කිසි කෙනෙකුට නඩු දාන්න ක්‍රියා කරන්නේ නැහැ මේ දවස් තුනේම. ඒ අයට කියා දෙනවා කොහොමද නිවැරදි මන්තිරුව පාර්ගේ තියාගෙන ගමන් කරන්න කියන කාරණාව. මන්තිරු නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න අපේ සහයෝගය හොඳින්ම ලැබුණොත් අපේ රටත් නිවැරදිම මන්තිරුවේ ඉස්සරහට අරගෙන යන්න අපිට පියවරක් තියන්න පුළුවන් වේවි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වාහන ආනයනය වසර දෙකකට අත්හිටු වීමට පියවරගෙන තිබෙනවා. ප්‍රමාණවත් පරිදි දේශීය වෙළඳපොලේ ආනයනික වාහන පවතින බවට නිලධාරීන් ප්‍රකාශ කළද ඇතැම් වාහනවල මිල සීක්‍රෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ මේ සොයා බැලීම සිදු කළේ නජිත් මාතරගේ.
වාහන බලනවා කාර් සෙල් එකකට මේ ගාන නම් ටිකක් වැඩි ගන්නත් හිතයි හැබැයි තින් මේ වෙළඳපළේ අදිතරම් වාහන තිබිලත් වාහන වල මිල මේ විදිහට වැඩි වෙලා තින්නේ ඇයි අපි අද හොයලා බලමු ඒ ගැන වසුගේ කොරෝනා වසංගත කාල සීමාවෙදී මේ රට ආනයන සීමා කිරීමත් සමග වාහන ආනයනයටද සීමා පැනවීමටයි කටයුතු කෙරුණේ ඊට පෙර සමස්තයක් ලෙස මාර්තු මාසයේදී මේ රට මෝටර රථ ලියාපදිංචිය ශීක්‍ර ලෙස පහත බැස තිබුණා කෙසේ වෙතත් ආනයන සීමා පැනවීමත් සමග ජුනි මාසයේදී වාහන 32123ක් ලියාපදිංචි කර තිබුණා එය මේ මාසයේ ප්‍රමාණය වන 10313 මෙන් දෙගුණයකට අසන්නයි යතුරු පැදි 25162ක් මෙන්ම ඉලෙක්ට්‍රික් මෝටර රථ 3ක් ද ලියාපදිංචි කර තිබුණා වසරකට මේ රට ලියාපදිංචි කරන මෝටර රථ සංඛ්‍යාව 360000කට අධිකයි කෙසේ වෙතත් ආනයන සීමා පැනවීමත් සමග වෙළඳපොළේ මෝටර රථ හිඟයක් පවතින බවයි මෝටර රථ ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පැවසුවේ අපේ තියෙන සේල් වල වාහන ඔක්කොම වගේ විකිණිලි ඉවරයි ඉතා සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ 40%ක් විතර සේල් වහලා දාලා තියෙනවා මොකද නිලධාරීන් කිව්වට මෙහෙම වාහන තියෙනවා කියලා වාහන නැහැ ඉතාලම සීග්‍ර ලෙස වාහන අනිසිටස මිල ගියා ලොකු ජීප් රථයක් ලක්ෂ 50කින් 60කින් සාමාන්‍ය කාර් එකක් ලක්ෂ 5කින් 6කින් මම නම් අනුමත කරන්නේ නැහැ එම අනවශ්‍යව ගණන් වලට වාහන මිල වැඩි කරලා විකුණන්න ඕනේ කියලා ලක්ෂයක් දෙකක් වැඩි කරලා ප්‍රයිස් කරන එක වෙනම කතන්දරයක් නමුත් ලක්ෂ 15ක් 10ක් විතර සාමාන්‍ය ඉතින් පව් ඉතින් ඇත්තටම මිනිස්සුත් බොරුවට නිකන් අර රැල්ල පස්සේ දුවන්න නරක सेकंड हैंड मार्केट के उन्नत वाहन हिग्याक इदिरियेदी एतिविय हेकी मे वेलावे रजे गत्त तीरणय अपि असाधारणयि कियन्ने वाहन आनयने किसियम सीमावक तवीम होंदयि एतम सुकूपभोगी वाहन मेरटट आनयने किरीमटत यन मुदलटत वडा वडीन एनम लक्ष 35कट वडी बदुमुदल के विमट सिदुवीम गटलुवा इमेन्न एतम मोटर रथवल मिल हितुमते वडी किरीमट एवा अलिव करन बिलिंदुन पिलबी तिबेनवा බැනුව ටොයටා වර්ගයක් වාරතේක මිල ලක්ෂ 55 60 අතරත් එක්සියෝ රථයක් ලක්ෂ 70 75 අතර මිලකටත් අලෙවි වීම සිදු වෙනවා හොන්ඩා ග්‍රේස් රථයක මිල ලක්ෂ 70 80 අතරද සුසුකි වැගනා රථයක මිල ලක්ෂ 30 35 අතරද පවතිනවා මෙවැනි අධික මිල කණන් යටතේ වාහන මිලදි ගැනීම සිදු නොකරන්නේයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේද ඉල්ලීමක් කරනවා ලොකු ගණන් දීලා වාහන ගත්තාම පස්සේ මේ පාඩුව අපේ ජනතාවට මේ වෙළඳපළ සාමාන්‍යත්වයට මේ වැඩිපුර ගණන් ගන්න නැවත පල්ල හැනවා පාඩු විඳින්න එනවා ඒක කරන්න එපා පාරිභෝගික රැකුණොත් තමයි අපිට මේ ව්‍යාපාර නියැලෙන්න පුළුවන් බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා ඕක නැවතත් ආ යථාර්ථත්වයට පත් වෙන ඕනේ වැලියුේෂන් කම්පැනිස් ඉවර එහෙම නැත්නම් වැලියුේෂන් එකක් කරලා බලන්න වාහනයකට ඕව ප්‍රයිස් වලට මම අනුමත කරන්නේ නැහැ මිල දී ගන්න එක විශාල වාහන ප්‍රමාණයක් ලංකාවේ ඇතුළේ තියෙනවා මේ වාහන ප්‍රමාණය රට ඇතුළේ මහ ජනතාවට ලබා ගන්න මේ අවස්ථාවේ වැදගත් වෙනවා හිතුමතේ වාහන මිල වැඩි කළ හැකිද එසේ නොහැකිනම් නීතිමය පියවර ගැනීමට බලධාරීන් සූදානම්ද වාහනවලටත් සහතික කළ මිලක් ගෙනීමේ හැකියාවක් පවතීද බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව අප මතක් කරන්න සූදානම් ආනයන සීමා කිරීම සිදු කරමින් දේශීය ආර්ථිකය නගා සිටුවීමටත් මෙරට මුදල් විදේශයන්ට ඇදී යම බැලැක්වීමටත් රජයේ පියවර ගන්නේ අද හෙට ගැන සිතා නොව ජාතියේම අනාගතයේ සැපවත් කිරීමේ බලාපොරොත්තු ඇතිවයි. එබැවින් අසීරු වුවද ඉවසිලිවන්තව කටයුතු කිරීම අප සැමගේම යුතුයකමක් බව අප මතක් කරන්න කැමතියි. වාහනයක් කියන්නේ මිනිසාගේ මූලික අවශ්‍යතාවක් නන් නෙවෙයි. හැබැයි මිනිහෙක් වුණාම වාහනයක් ඕනේ. අපි ඔබට කියන්නේ රජය දැන් මේ ආනයන සීමා කරලා රටේ ආර්ථිකය ගොඩ ගන්න හදන වෙලාවේ අනවශ්‍ය කලබලකාරීත්වයක් ඇති කරලා වාහනවල මිල දෙගුණ තෙගුණ කරන්න උත්සාහ කරන්න එපා. නුදුර දිනකදීම අලුත් වාහනයක් පදවගෙන යන්න ඔබටත් අවස්ථාව ලැබේවි. ඉතාලියේ සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක ආශ්‍රිත ආයෝජනයට දැඩි උනන්දුවකින් පසුවන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි ජුලියානා මෙනෙල්නා මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියකහ මන්දිරයේදී පැවැත්තුණා. ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කළ හැකි ශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. ඉතාලි රජය මේ වන විටත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය හා කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ආධාර ලබා දී තිබෙනවා. ආහාර සැකසීම ජලජීවී වගාව සහ පාරිසරික ව්‍යාපාර ඇතුළු විශේෂ ශේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ අනාගත සහයෝගිතාවය වර්ධනයට ඉතාලිය උනන්දුවක් දක්වන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. සංචාරක ප්‍රවර්ධනය සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කළ හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා තානාපතිනියගේ අවධානය යොමු කළා. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.